පළමුවන දේව ප්‍රකාශනය යෙසායා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් පාඨයකි. සුවිශුද්ධ දෙවිඳුන් සමාන කළ හැක්කේ කවරෙකුටද? එතුමන්ට සමාන අන් කිසිවෙක් සිටින්නේද? අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැව්වේ කවරෙක්ද? හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ ඒවායේ ගණන දැන සිටින්නේ? නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිඳානෝය. එතුමන්ගේ බලයේ මහත්කම නිසාද, එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසාද එයින් එකක්වත් නැති නොවේ. අහෝ ඊශ්‍රායෙල් සෙනගෙනි, අහෝ ජාකොබ්ගේ සෙනගෙනි, සමිධානෝ ඔබේ දුක් නොදන්නසේක, කියාත් ඔබේ අයිතිවාසිකම් නොසලකනසේක, කියාත් ඔබ මැසිවිලි කියන්නේ මන්ද? සමිඳුන් සදාතන දෙවිඳුන් බවත් සකල ලෝකයේ මැවූ බවත් එතුමන්ට වෙහෙස මහන්සි නොදැනෙන බවත් එතුමන්ගේ ප්‍රඥාව අචින්ත්‍ය බවත් ඔබ දන්නේ නැද්ද? අසා නැද්ද? එතුමානෝ කලාන්ත වන අයට ශක්තියත් බෙලිහීනයන්ට සවියත් දෙනසේක. තරුණයෝ පවා දුබල වෙති, යෞවනයෝ පවා වෙහෙස වී වැටෙති. එහෙත් සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝය. රාජාලින් මෙන් පියාපත් විදහා යන්නෝය. ඔවුහු දුවන්නෝය, ඒත් වෙහෙස නොවන්නෝය. ඇවිදින්නෝය, ඒත් කලාන්ත නොවන්නෝය. දේව වචනය මෙසේය. ශුද්ධවර මතෙවුතුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. වෙහෙසවන බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න, මම ඔබට සහනය දෙමි. මා ගුණවත් මෘදු නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය. සුවිශේෂ වාක්‍ය නම් එසේය. ස්වාමීන් වහන්සේගේ වචනය තුළ අද දවස්සේ ගොඩාක් වෙලාවට අපිට කතා කරනවා මේ වෙහෙස වීම ගැන. අපි හැමෝම දවස පටන්ගදි මහා අමාරුවක්, දවසේ පටන් ගැම්ම ඉඳලා අවසාන වෙනකන් අපගේම ජීවිතයේ දිනදා ජීවිතයේ දුක් ගැහැට එක්ක අපි පොරබදනවා ගොඩක් වෙලාවට. ඒ නිසා හැම අද දවසේ වචනය තුළ ලස්සනට අපිට ඒකට උදාහරණයක් දෙනවා. ඊශ්‍රායෙල් සෙනගනි, අහෝ ජාකොබ්ගේ සෙනගනි, සමිධානෝ ඔබේ දුක නොදන්න සේක කියාත්, ඔබේ අයිතිවාසිකම් නොසලකන සේක කියාත්, ඔබ මැසිවිලි කියන්නේ මන්ද? සමිඳුන් සදාතන දෙවිඳුන් බවත් සකල ලෝකයේ මැවූ බවත් එතුමන්ට වෙහෙස මහන්සිය නොදැනෙන බවත් එතුමන්ගේ ප්‍රඥාව අචින්ත්‍ය බවත් ඔබ දන්නේ නැද්ද? අසා නැද්ද? එතුමානෝ ක්ලාන්ත වන අයට ශක්තියත්, මෙතන තමයි ජීවිතේ වැදගත්. එතුමානෝ ක්ලාන්ත වන අයට ශක්තියත් බෙලහීනයන්ට සවියක් දෙනසේක. තරුණයෝ පවා දුබල වෙති, යෞවනයෝ පවා වෙහෙස වී වැටෙති. ඒත් සමිඳුන් සරණ අය යන්නෝ සිය දිවි අලුත් කරගන්නෝය. ජීවිතේ දෙවියන් අපේ ජීවිතේ අපි වෙහෙස මහන්සියට පත්වෙද්දි, විඩාවට පත්වෙද්දි හැමවලේම ස්වාමින් වහන්සේගේ සරණ හැමවලේම අපි අලුත් කරනවා. හැමවලේම අපිව අලුත් තැනකට ගෙනව. දවස විඩා බර වුණත් සම්විධාන වහන්සේ සමග ගත කරන කාලය අපට අපේ සවිය නැවත අලුත් කරගන්නවා. රාජාලියකගේ පියාපත් විහිදා යන්නා, රාජාලීන් මෙන් පියාපත් විහිදා යන්නෝය. ඔහු දුවන්නෝය, එහෙත් වෙහෙස්ස නොවන්නෝය. ඇවිදුන්නෝය, එහෙත් ක්ලාන්ත නොවන්නෝය. රාජාලියකට පුළුවන් ඉහළ අහසට පියාඹන්න. රාජාලියක හැම වෙලෙම කරන්නේ ඉහළ අහසට ගිහිල්ලා තමන්ගේ පැටව අතාරිනවා පල්ලැහැට පියාඹන්න. ඊට පස්සේ පැටවුන්ට පියාඹ ගන්න බැරුව ගියොත් රාජාලිය ආයේ පල්ලැහෙන් ඇවිල්ලා
පැටි අවල්ලගෙන ආයුඩට ගිහිලා අතාරිනවා. එහෙම තමයි රාජාලියට පියාඹන්න කියලා දෙන්නේ. ඒ නිසා හැම වෙලෙම මේ වෙහෙස මහන්සියට පත් වෙන්නේ අනේ වගේ ස්වාමින් වහන්සේ සරණ යන අයට හැම වෙලෙම අපේ ස්පිරිතු අලුත් වෙනවා. නව ජවයකින් පටන් ගන්නවා. ඒ නිසා ජීවිතයේ වැඩ කාර්ය බහුලත්වයේ මතම හිර වෙන්නේ නැතුව වැඩවලටම අපි යොමු වෙන්නේ නැතුව වැඩ අවශ්‍යයි. අපි වැඩ කරන්න ඕනේ. අපි මේ වැඩ කරනවත් එක්කම ස්වාමින් වහන්සේගේ ශක්තියත් ගන්න පුළුවන් නම් ස්වාමින් වහන්සේගේ බලයත් අයිති කරගන්න පුළුවන් නම් මහා අලුත් ජවයකින් මේ ජීවිතේ ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා ඒකයි දවසේ මතයුතුමාගේ සුභාරංචි කියන්නේ වෙහෙසවන බර උසුලන සියල්ලනේ. අපේ ජීවිතේ කොච්චර වෙහෙසද වැඩ විතරක් නෙමෙයි මානසික වෙහෙස ප්‍රශ්න නිසා වෙහෙස අපේ ජීවිතේ කොච්චර වෙහෙසක් අපි ගෙනියනවද පෞකාරකම් අපේ ඇතුළාන්ත ජීවිතේ සමහර වෙලාවට සියල්ලනි මහා වෙතෙන් මම ඔබට සහනය දෙනවා. ජීවිතයේ අනේක විද ප්‍රශ්නත් එක්ක කල් ගත කරද්දී අල්ම වෙලෙම සහනය තියෙන එතන මා ගුණවන්ත මුරුදු නිහතමානී කෙනෙකු බැවින් මගේ වියගහ කරටගෙන ඉගෙන ගන්න. ඒ නිසා ස්වාමින් වහන්සේ ගාවට යන්න අපිට ආයේ දෙපාරක් හිතන්න ඕනේ. උන්වහන්සේට තේරෙනවා, ගුණවන්ත කෙනෙකුට තේරෙනවා, මුරුදු කෙනෙකුට තේරෙනවා, තව කෙනෙකුගේ හදවතේ ගැස්ම, තව කෙනෙකුගේ දුබලකම හැම වෙලෙම තේරෙනවා. මා මෘදු ගුණවන්ත කෙනෙකු බැවින් නිහතමානී කෙනෙකු බැවින් මගෙන් ඉගෙන ගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. ඒ නිසා ජීවිතයේ සහනය හොයාගෙන හැම වෙලෙම ස්වාමින් වහන්සේගේ වියගහ කරට ගන්න. එතකොට තමයි ස්වාමින් වහන්සේ කියන්නේ මගේ බරද සැහැල්ලුය, මගේ වියගහද පහසුය. හැම වෙලෙම ජීවිතයේ අනේක විද ප්‍රශ්නෙද්දී ජීවිතයේ කරදර බාධක වේදනාවල් පසුතැවින් වෙහෙස දරාගන්න බැරි බරෙද්දී ඒ ස්වාමින් වහන්සේ කියන්නේ එන්න මා සමග කියලා උන්වහන්සේ සැහැල්ලු කරනවා. නිසා ඔබගේ ජීවිතයේ මේ මොහොතේ අනේක විද ප්‍රශ්න ඇති, කරදර ඇති, බාධක ඇති, ඒ බර සැහැල්ලු කරගන්න ස්වාමින් වහන්සේට එක නිමේෂයක් දෙන්න ජීවිතේ එක තප්පරයක් එක විනාඩියක් ජෙසුවිටයි.